අයිබෝවන් මෙච්චර කල් ආර්වේ අපිත් හිරුස්ටා ගැන ගොඩක් දේවල් කිව්වා. ඉතින් අද ඒ කියන්නේ පෙබරවාරි මාසේ 21 වෙනිදා හිරුස්ටා ගොඩක් දෙනෙක්ගේ ආදරය මැද උදාර කෞශල්‍ය කියන සුපිරි බුලට් එක කිව්වොත් නිවැරදි. අන්න ඔහු හිරුස්ටා කිරුළ ජයග්‍රහණය කරේ හැමෝගේම බලාපොරොත්තුවක් ඉෂ්ට කරමින්. කොහොම හරි ආර්වේ අපි මේ ඔහු අවසන් මොහොතේ කියපු වචන ටිකයි ඔයාලට ගෙනින්න හදන්නේ. ඉතින් ඊට කලින් ඔයාලා තම ආර්වේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට සෙට් වෙමු. අවසන් මොහොතේ 97ක තරම් දැවැන්ත ප්‍රතිශත මනාපයක් ලබා ගනිමින් තරඟේ හිරුස්තා සීසන් 2 ජයග්‍රහණය කළ උදාර කෞශලයට නැවතත් ආර්වේ අපි සුපත්න ගමන් ඔහු කියපු දේ මෙහෙම කියන්නම්. ඔහු කිව්වේ සාරංග හොට මයික් එක දීලා මේ අවස්ථාව ගැන කොහොමද හොට දැනගන්න කියලා අහපුවම ඌ කිව්වේ මේක හරි ගොඩක් බරයි අයියේ කියලා. ඌ දෙතුන් පාරක් කිව්වා මේ ගොඩක් බරයි කියලා. මොකද ඒ ඌගේ කතාවේ තේරුම කුසලානේ බරයි කියලාද? නෑ. කුසලානේ නම් ඌ වගේ හොඳ පිරිපුන් ශරීරයක් තියෙන කොල්ලෙක්ට මහලොකු බරක් වෙන්න බෑ. ඌ මේ නදහස් කරේ මේ කුසලානේ මගින් ඔහුට ලැබුණු දේ ගොඩක් බරයි කියලා. ඒ කියන්නේ ඔහුව මේ තැනට ගෙනාවු ප්‍රේක්ෂකයන්ගේ හදවතේ තියෙන දේ ඔහුගෙන් ඉදිරියට ප්‍රේක්ෂකයෝ විදිහට අපි බලාපොරොත්තු වෙන දේ ඔහු කරන්නේ කොහොමද කියන බර අනිවාර්යෙන් ඔහුගේ හිතේ ඇති. අන්න ඒ කතාව අපිට තේරුනේ ඔහු කිව්ව මේ දේින්. ඔහු කිව්වා මම මේ තැනට ආවේ වෙන ගායකයන්ගේ ගීත ගයලා. අන්න ඒ ගායකයෝ ඒ ගීත ගයලා තිබුණ නැත්නම් මට මේ තැනට එන්න බෑ. අන්න ඒ කතාව අපි ආර්වේ දැකපු විදිහට කවමදාක්වත් කොයිම විදිහකවත් මේ වගේ තරුවර සරහනක ගායකයෙක් කියපු නැති වදනක්. හැමෝම කලේ අනුන්ගේ ගීත ගායනා කරලා ඒවා තමන්ගේ ගීත වගේ ඒ වලින් කැලේ තැන හදාගෙන ඒ මුල් ගීතේ ගායකයාට ආචාරයක්වත් නොකර ගියප එක. හැබැයි උදාරගේ හිතේ අන්න ඒ බර තිබුණා. අන්න ඒ බර තමයි ඔහු මේ කුසලානේ ගොඩක් බරයි කියලා කියපු එකේ එක් අර්ථයක් වුණේ. කොහොමෙන් කොහොම හරි උදාරට නැවතත් ආර්වියයි අපි සුභපැතුම් කරනවා ඉදිරියට ශිහාන් වගේ කෙනෙක් වෙලා. ඒ කියන්නේ මේ කිරුල අරගෙන පැත්තකට වෙන්නේ නැතුව සංගීත ලෝකේ නමක් දිනාගෙන අපි අහන්න ආස ගීත ටිකක් ඔබගෙන් ගීත ගොඩක් ඔබගෙන් ලැබෙන සැලසේවල් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි නවතිනවා. ඉතින් ආර්වේ අපගේ රසිකයින්ගෙන් අපිල්ලනවා උදාරගෙන සහ ඔහුට සුවපැතුමක් ඔයාලට වෙන්ගුණු කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා යන්න කියලා. ඒ වගේමයි අනිවාර්යෙන් මතක් කරනවා ඔයාලට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ස්තුතියි.